අයිබෝවන් සුබ දවසා. ජෝතිසයේ සියුම් තැන් ස්පර්ශකරමින් යන ගමනේ. විශ්ව පන්සල YouTube නාලිකාව හරහා අදත් අපි ඔබට ප්‍රබල ග්‍රහමාරුවක ලක්ෂණ අරගෙන සිදුවන සුභාෂුභ පලා පල විපාක පිළිබඳව ගෙනහැර දැක්වීමට බලාපොරොත්තු වෙන. අද ඔබට ගෙනහැර දක්වන්නේ ප්‍රවිග්‍රහයාගේ ප්‍රබලමාරුවක්. ්‍රවි ග්‍රහයා ගුරහිමි දනුරාශි ගතවීම මේ එළඹෙන දාසයවැනිද සිදුවෙනෝ. ඒ පිළිබඳව සිදුවන් ආශ්චාර්ය ඔබට රටට ලෝකයට කෙසේ බලපෑම් වේද යන්න පැහැදිලි කර දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අදත් අපි ඔබට ආරාධනා කරනවා විශ්ව පන්සල YouTube නාලිකාව හරහා සම්බන්ධ වී අප දිරිමත් කිරීම සඳහා. ඔබගේ යෝජනා චෝදනා ආදිය අප හට ලබා දෙන මෙන්නේ ඒ වෙනුවෙන් කමෙන්ට් කරන්න ලයි් කරන්න සබ්ග්‍රබ්ස් කර අප නිරිමත් කරන්න YouTubeී නාලිකාවන් හරහා අප ඔබ වෙත ලබා දෙන අලුත් වීඩියෝ ඔබ වෙත ලද සැනෙන් ලබාගැනීමට උත්සාහ කරන්න. ඒ එක්කම අපි ඔබට අලුත් දැනුන්දීමකුත් සිදුකරන්න කැමති අපගේ ජෝතර්විද්‍යාව හැතෑරීමට ඔබ කැමැත්තක් දක්වනවා නං මෙතෙක් ඔබට ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැතිනම් අපගේ නුගරණ ජෝතිශ පාටමාලා පාසල සමඟ සම්බන්ධ වී ප්‍රවීන ජෝතිර්වේදියකු ලෙස හරසර ගරුගුරුමන් ලැබීමේ හැකියාව අවස්ථාව උදාවෙනවා. අපි ඔබට පාට මාලාව පැහැදිලිව මාස හයකසීමාවක් තුළ ප මාස හයකින් පසු ඔබගේ ප්‍රගමණය කෙසේ පවතිනවාද කියන එක විභාගයක් පවත්වල ඒකින් දැනුවත් වෙලා වටිනා සහතිකයක් නිකුත් කිරීමේ අවස්ථාව අප ලබාගෙන තියෙනවා. එන් වෙනුවෙන් ඔබට පුළුවන් මේ දිනවල අපේ බඳවාගැනීම් සඳහා. සූම්තාක්ෂණය ඔස්සේ පාටමාලාවන් හදෑරීමටත් ප්‍රායෝගික පුහුණු පාටමාලාවන් හැදෑරීම උත්දෙසා මේ දවසල කටයුතු සූදානම් කරමින් පවතිනෝ. මාගේ වටසබ් නම්බර එක බිඳුවයි හතයි අටයි තුන් සය අනුවකයි හතලිස් හයයි හැත්ත හත දරන වටස් අංකයට ඔබගේ නම ගම ලිපිනය වයස ජෝතිෂ පාටමාලාව කලින් හදාරපු කෙනෙක්ද එසේ නම් කොතෙක්දුරට හදාරාත්්‍ය වෙනවද එහසේ නැත්තව බාදුනි කයකුදයන්න පිළිබඳ පැහැදිලි විස්තරයක් ඉහත වටසප පංකෙට දැනුන් දේලා ඔබ අප ආයතනයට බඳවා ගැනීමට අප කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ නිසා ඔබත් කැමතිනම් ප්‍රවීන ජෝතිර්වේදියෙකු ලෙස සියල්ලුම කරුණු, විද්‍යාත්මක නයායාත්මක කරුණු ඇතුළත්ව ජෝතීර්වේදයකු ලෙස ඉදිරියට පයතබන්න අවස්ථාව උදා කරගන්න හැකියාව තියෙනවා ඔබ අපගේ වටසබ් නම්බරය සමඟ සම්බන්ධ වෙන ලෙස ආරාධනා කරනු. ්‍රවි ග්‍රහයා ගුරුහිමි දනුරාශිගතවීම, එළඹෙන දෙදස් විසේක දෙසැම්බර් දාසේ වෙන ගුරුදින කේතුහිමි මුලනැකතේ ප්‍රථමපාදයෙන් රවිග්‍රහයා දනුරාසිගතවීම හරියටම පූර්වභාග එකයි තිස් හතට තම මිත්‍රරාශීයට සම්පාප්තවීමට නියමිතව තියෙනවා. රාවි එසේත් නැත්තාම් උදේහවස අපට දකින්න ලැබෙන සූර්යා. ආධිත්‍යය, අර්ක වර්ණ බානු හේලි දිනකර, රවී, සූර්යා, තාපන යන නම්බලින් හඳුන්වන. සෞරග්‍රහ මණ්ඩලයේ පියා ලෙස සැලකෙන්නේ සූරයා. සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රබලතමය විදිහයට අපි හඳුන්වන්න සූර්ය. අන් ග්‍රහයෙන්ට වඩා ප්‍රබලතැනක් හිමි වෙනවා. කිසි කලෙකත් වක්‍රවීමක් සිදු නොවන එකම ග්‍රහයා, රයා බව පෙන්නල දෙන්න පුළුවන්. පෘථ වයේසිට බලන කල සූරයාට ඇති දුරප්‍රමාණය සැතපුූම් බිලියන අනූතුනක් පමණ වෙනවා. තදවුවද ශක්තිමත් වූද පුරුසග්‍රහයාලෙස සූරාව හඳුන්වල දෙන්න පුළුවන්. උෂ්ණත්වය ආකර්ශණය ආලෝකය පිරිසිදුකම සහජීවනය ශක්තිය ලබා දෙන්න සූරයාගින්. සූරයා කිට්ටුවෙන් පිහිටුනන් හිරුරැස් පෘතුවයට පතිත වෙන්න මිනිත්තු අටකට වඩා කාලයක් ගත වෙන. සූරයා කෙතරම් විශාලද කිවහොත් සිතිජයෙන් සම්පූර්ණයෙන්ම මතුවීමට මිනිත්තුු හයක කාල සීමාවක් ගන්න. මේ සූරයා ජීබ රෝගනිවාරණ බලය හිරුගෙන් ලැබෙන ප්‍රබලතම බලවේග. එතකොට නිර්भීතකම දීර්ඝාෂ, ප්‍රසිද්ධිය ප්‍රාශූරත්වය ගෞරවය, භක්තිය ස්ථීර ප්‍රේමය, අවබෝධය, ඥානය චිත්තවේග ආදියත් සූරයාගේ බලවත්වීම මත සිදුවෙන බව පෙන්න දෙන්න පුළුවන්. මනුෂ්‍ය ශරීරයේ හර්දේවස්තුව ඇස් කට, මොලය නහර ඇලදිව ඇට ලේ සහ රක්තාානුවලටත් සුරයා අධිපති වෙනවා. කෙනෙක් උපදින විට රවි බලවත්ව පිහිටයේ නම්. ඔහුගේ ජීවශක්තියද ඉතාමත්ම බලවත්. තමන්ගේ ජීවනශක්තිය තවත් අයෙකුගෙන් අතපා ජීවත් කෙනෙක් උනත්. තමන්ගේ කේන්ද්‍රෙ උච්චබලයෙන් රවි තැම්පත්වෙලා තියෙනවනං උඩගුකම මාන්‍ය ලොකුකම ආදිය නිසා තව කෙනෙකුට අතපා ජීවත් පීමට වද අකුමැත්තත් දක්වනො. ප්‍රාවි දුරුවල වුනොත් මංකොල්ලකෑම් වාචාලකම් පුවහංකාරකම් මාන්‍ය අනුන්කෝප කරවීම හොරහිත ආදී දුරුවල ප්‍රතිවිපාකත් ඇති කරවනවා. පුරුෂ පක්ෂේ අයගේ දකුණු ඇසටත් ස්ත්‍රීපක්ෂේ අයගේ වම් ඇසටත් රවි බලපෑම් කරන බව පෙන්වා දෙන්න පුළුවන්. රාජතාන්ත්‍රික බව රාජ්‍ය සේවය රාජය නියෝජනය කරන, රවිග්‍රහයා තමන්ගේ ආධිපත්වය ගොඩඩංවා ගැනීමේ ලහා ප්‍රමුකස්ථානය හිමිකාරගන්නුව බව පෙන්ර දෙන්නත් පුළුව. අපි මෙතෙක්දන් සූරයාගේ තොරතුරු විග්‍රහ කලා වගේම සූරයා පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ගෙනහැර දැක්වත් මේ රවි ග්‍රහයා දඩුරාසි ගතවීම ලග්නයෙන් ලගනයට කෙසේ බලපෑම් කරනවාද කියන එක. අපි මිින්නිදිරියට විග්‍රාහත්මකව බලමු. මෙම දනුරාජීගත්තවීම විශේෂයෙන් මතක් කරන්න ඕනේ කෝණමාසයක ආරම්භයක් වීම. කෝණමාස ආරම්භවීමේ කියන්නේ අපි විශේෂයෙන් අපේ දීර්ග කටයුතු වල නියලන්න නැතිමා කාලයක් ඒක නිසා ඔබගේ ප්‍රබ්බල අවස්ථාවන් නොදෙසා. ඔබගේ දීර්ග කටයුතු දෙෙසා. ග්‍රවිග්‍රහයා දනුරාසිගතවීම නිසා මේ කාලේ මේ මාසයකම කාලසීමාව තුළ ඔබගේ දීර්ග කටයුතු ගේ දොර විවාහවැනි කටයුතුවලින් වැලකිලා සිටිනවනම් වඩාත්ම සුදුසු බව පොදුවේ කියන්න ඕනෙ. අපි මුලින්ම බලමු මේෂලගනයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ රවිග්‍රහයා ධනුරාශයට සම්ප්‍රාප්ත වීමත් සමඟ ඔබේ කේන්ද්‍රයේ, ප්‍රවි බලවත්ද දුබලද එසේත් නැත්තම් ්‍රවිගේ සම්ප්‍රාප්තියත් සම ඔබට කෙසේ බලපැවේද යන්න පිළිබඳව පැහැදිලිව කරගමු. මෙවාර දනුරාසිගතවීමත් සමග මේෂලක්නය නුපන් ඔබගේ ජන්මකේන්ද්‍රයේ, ප්‍රවිග්‍රහයාගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ නොම වැන්නට. නම වැන්න කියන්නේ පුුණ්‍යස්ථානය ඔබගේ සියලුම කර්මඵල, ප්‍රතිවිපාකවල සියලු කරුණු අඩංගු වෙන්නේ නමවෙන්නේ. පෙරපින් පිළිබඳ පෙරකරපු කලද කුසල් අකුසල් පිළිබඳ සියලුම කරුණු හඳුනාගැනීමට හැකියාව තියෙන්නේ අපිට නමවැන්නේ. ඔබගේ කේන්ද්‍රයේ රවි නමවැන්නේ බලවත් නම් ඔබට දැනට ගත වෙන්නේ රවීට හිමි මහදසාවක් හෝ අතුරු දසාාවක් හෝ විදසාවක් නම්, ඔබගේ කේන්්‍රේ බලවත්ම ග්‍රහයානං ඔබට හැකියාව තියෙනවා පෙරකාර්මවල ශක්ටීන් ගොඩඩගාගෙන ඉදිරි ජීවිතය ධාර්මික ජීවිතය, තමන්ගේ ශක්තිවන්ත ජීවිතය, වඩාවර්ධනය කරගෙන තමන්ගේ ීවිතයට ආලෝකයක් ඇතිකර ගැනීමේ කාරය මේ රවිග්‍රහයා නමවෙන්නට සම්ප්‍රාපතියක් සමඟ සිදුවන, මේ ඉදිරි මාසය තුළ හකයන්නේ දෙසැම්බර් මස දාසයවැනිදා සිට ජනවාරි මස දාසයවැනිදා දක්වා පවතින මාසේක කාලසීමාව රවි ඔබගේ බලවත්මනං ඔබට තව කර්ම ශක්තිීන් බලවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔබ ඒ සඳහා උත්සුකවෙලා ඔබගේ ජීවිතයට සාර්ථක ප්‍රතිඵල උදාකරගන්නාමෙන් අපි දැනුවත් කරනවා. උෂබල ලගනයෙන් උපන් ඔබගේ ජන්මකේන්ද්‍රයේ රවි බලවත් වනත් මේ දෙසම්බර් මස දාසේවෙන්දා සිට දනුරාශීගතවීම රවි. ඔබගේ කේන්ද්‍රයේ බලපෑම් කරන්නේ අටවැන්නට. අටවැන්න අපි අසුන්දර තැනක් විදිහයට තමයි භාවිතා වෙන්නේ විශේෂයෙන් මාරකස්ථානය. මාරකස්ථානයේ රවිග්‍රහයා, ගමන් කිරීමේ සිදුවන මාසයක කාලසීමාව ඉතාම දුරුවල කාලයක් උෂඹ ලග්නෙන් උපන් ඔොබගේ කේන්ද්‍රයේ ප්‍රබල හදිසි අනතුරුවල බලපෑම් සිදුවෙන. හදිසි අනතුරු හදිසි හර්දයාබාද හදිසියේ ඇතිවන සල්ලකර්මවල ප්‍රතිවපාක බලාපොරොත් වෙන්න සිදුවෙන කාලවකොවානුව. ඒක නිසා ඔබ කේන්ද්‍රයේ ඉදිරි. කාලසීමාව සාර්ථක කරගන්න නම් විශේෂය නොබගේ ජන්ම පතේ රවි බලවත් ගහයෙක්ද ඔබට දැනට ගත කරන්න දශා අතුරු දසා කුමනාකාරයෙන් ඔබට බලපෑම් කරයි දෙ යන්න පිළිබඳව සැලකිරිමත් වෙනවා නම් ඉතාම වටිනෝ ඒක නිසා ඔබට සිදුවෙනවා ඔබ උෂඹලග්නයෙන් උපන් අයෙක් නම් මේ කාලවක්කවානුව ප්‍රවිගේ අටවැන්නට සම්ප්‍රාතියක්ත් සමඟ සිදුවන දුරුවලවි ප්‍රතිවිපාකලවලින් මිදීමට ඔබ වතාවත් කරල සාර්ථක දිවියයක් ඇතිකරගැනීමට බලාපොරොත්තු වෙනවන වඩාත් සුදුසුයි. ඒක නිසා උෂබල් අග්නයෙන් උපන් ඔබ විශේෂයෙන් මේ කාල වකවානුව තුළ ඉතා ප්‍රවේශම් සහිත ජීවිතයක් ගත කරවනවාන වඩාත්ම සුදුසුයි. මිතුන ලගනයෙන් උපන් ඔබගේ, අවිග්‍රහයා සම්ප්‍රාප්තිය සිදුවන්නේ හත්වවෙන්නට. හත්වෙන්න මධ්‍යෙ පල සහිත කාලසීමාවක් තමයි ඉදිරියේදී එළබෙන මාසය තුළ බලාපොරොත්තු වෙන්න සිදුවන්නේ. විශේෂයෙන් විවාහය සම්බන්ධ ගැටලු. විවාහය සායකතා සම්බන්ධ ගැටලු නීතිමය වශයෙන් ඇතිවීමට හැකියාවත් තියෙනවා. ඔබ මෙතෙක් අවිවාහක කෙනෙක් නම් හෝ විවාහය සම්බන්ධ නීතමය ගැටලුුවලට මුහුණ දීල ඉන්න කෙනෙක් නම් මේ කාලසීමාව විශේෂයෙන් සැලකිලිමත්විය යුතුම කාලයක්. මොකද ඔබට මේ ර හත්පැන්න්නේ සම්ප්‍රාප්තිය සමඟ විශේෂ ගැටලුමත්වීමට හැකියාව පවතින කාලසීමාවක් බව පෙන්නොල දෙන්න පුළුව. මේ ගෝචරගමනින් සිදු කරන දුර්වලතාවයක් නිසක් ඔබට මේ සම්බන්ධ දීර්ගව ඇතිවන දුර්විපාක ඇතිවරවන කාලසීමාවක් නෙවෙේ ඒක නිසා ඔබගේ කේන්ද්‍රය පරිීක්ෂා කරගෙන එහි ප්‍රවිග්‍රහයා කෙටෙක් දුරට බලවදද. ඔබගේ විවාහය සම්බන්ධ ගැටලූ පවතිනවාදයන්න පැහැදිලිව විග්‍රහ කරගන්නවා නම් වඩාත් සුදුසුහි කියන එක පෙන්නල දෙන්න පුළුවන්. කටකලග්නයෙන් උපන් ඔබගේ ජන්මපතේ රවිග්‍රහයා සම්ප්‍රාප්තිය සිදුවන්නේ හයවන්නට හයවන්න හඳුන්වන්නේ රෝගස්ථාන, රෝග සම්බන්ධව දුරුවලකම් පවතින ස්ථානය. මේ කාලවකවානුව එතරම් සුදුසු කාලවකවානුවක් නෙවේ. ඔබගේ කේන්ද්‍රයේත් රවි දුරුවල නම් ඔබට ලේ සහිත දෝෂ ඇත්තිවෙන්න පුළුවන් සල්ලකර්ම වගේ රෝග පීඩ ඇත්වෙන විශේෂයේ හදිසි සල්ලකරම ඇති කරන කාලසීමාවක් බව පැහැදිලි කරන දෙන්න ඕනේ. ඒ වගේමහර්දයාබාධවලටත් ඉඩකඩ තියෙනවා. විශේෂයෙන් නඩු හබවලින් ජය ග්‍රහණත් කර ගැනීමේ හැකියාවත් තියෙන බව පෙන්නල දෙන්න පුළුවන්. මේ කාලසීමාව ඔබගේ තේන්ද්‍රයේ ගත කරන්නේ රවිගේම හදසාාවක් හෝ අතුර්දසාාවක් නම් ඔබට, විශේෂයෙන් අශුභ පල ඇතිකරවන කාලසීමාවක්. රජය සම්බන්ධව නඩු අබ ඇතිකරවන කාලසීමාවක්. ඒක කියන්නේ ඔබගේ විශේෂයෙන් රැකයා සම්බන්ධ ගැටල් ඇතිකරවන කාලසීමාවක් මේ ප්‍රවේශම් වෙනවානම් වඩාත්ම සුදුසුවි කියන එක පෙන්නල දෙන්න පුළුවන්. සිංහලක්නය. සිංහලක්නයෙන් උපන් ඔබගේ මෙවර, මේ දෙෙසෙම්බර් දස්සේවෙරිදැෑන් පසු ප්‍රවිග්‍රහයා සම්ප්‍රාප්තිය සිදුවන්නේ පස්වැන්නට. පස් රව තැම්පත්වීම ගමන් කිරීම ඉතාම සුභ පල දායක කාල සීමාව. දරු සම්පත් උදා කරනවා දරුවන්ගේ දියුණු ඇති කරවන තරුවන්ට අධ්‍යාපන ප්‍රාථමිකධ්‍යාපන උසස් අධ්‍යාපන කටයුතුවල සාර්ථක ප්‍රතික පල ඇතිකගන්නවා ඔබ. සිංහලක්නෙන් උපන්නායෙක් නම්. දරුවන් සම්බන්ධව සුදුභම සුභ කාලසීමාවක් මේ ඉදිරිකාලයේදී ඇති කරවන බව පෙන්නල දෙන්න පුළුවන්. දරුවන්ගේ තරග විභාග දරුවන්ගේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න හැකියාව ඇති වෙන කාලසීමාවක්. ඒ වගේ දරු සම්පත් මෙතෙක් අඩු පාඩුවක් බාට පත්වෙලා තිබු නනං ඔබගේ මේ ඉදිරි කාල සීමාව තුළ, ඒ සඳහා උත්සුකවීම ඉතාම වාසිදායක තත්ත්වයකට පත්වන බව පෙන්නල දෙන්න පුළුවන්. කන්නයා ලග්නය. ක්‍යයා ලග්නයෙන් උපන් ඔබගේ මෙවර රවිග්‍රහයා ගෝච්චරයවීම සිදුවන්නේ සිව්ුවන්නට. සිව්ුවන්න තමාගේ වත්කම් පිළිබඳව පෙන්වල දෙෙන ස්ථානය. ගේ දොර යානවාහන ඉඩකඩම් තමන්ට හිමි දේපල තමන්ගේ දේවල් යාවත්කාලින කිරීම ආදී කටයුතුවල නිරතවෙන්න හැකියාව පවතින කාලසීමාව. මේ නිසා ඔබ මෙතෙක් කාලයක් ඔබට තමන්ගේම කියා නිවසක හිමිකම නොතිබුමානම් ඒ සඳහා සුදුසුම අවදිය මේ එළඹෙන කාලසීමාව බව පෙන්නල දෙන්න පුළුවන්. ඔබ ඒ වෙනුවෙන් උත්සුක වෙන්න. හැබැයි ගේ දොර විවාහකටයුතුවලට මේමාසය එතරන් සුබදායක මාසයක් නෙවේ මොකද අපි කෝණවමාසය තුළ විශේෂයෙන් දීර්ග කටයුතු අත්හරිනෝ. ඒ උනත් ඔබට හැකියාවක් තියෙනවා. ඒ වෙනුවෙන් කැපවීමක් කරන්න තමන්ට මෙතෙක්ගේදො යානවාහන ඉඩකඩන් සම්බන්ධයෙන්. ගැටලුවක් මතුුණනං ඒ වෙනුවෙන් මූලික අඩිතාලම දැමීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා තමන්ට ඉඩමගැනීම එත තමන්ගේ ඉඩම ගැනීම වෙනුවෙන් මුදල් සකස්කරගැනීම ආදී පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරනවා නම් ඔන්න මේ ඉදිරිමාසය තුළ ඔබට ඒ සඳහා දියුණුවඩ මග පෑදිලා තියෙනවා. තුලා ලග්නයෙන්. තුළා ලග්නයෙන් උපන් ඔබගේ, ගෝචරයෙන් ්‍රවිග්‍රහයා සම්ප්‍රාප්තිය සිදදුවන්නේ තුන්වෙන්නට. තුන්වෙන්න තමන්ගේ සහජ දක්ෂතා මතුකර ගැනීමේ හැකියාව පවතිනි ස්ථානය. හැබැයි දුංවැන්න කියන්නේ ්‍රවිග්‍රහයාට යම්තාක් දුරට දුසු තැනක් නෙවේ. ඒක නිසා මධ්‍යස්ත ප්‍රතිඵල විපාක තමයි මේ අවදයේදී ගෙන හැර දක්වන්නට හැකියාව තියන්නේ. ඔබ යම් කිසිදේකට දක්ෂතාවයක් දක්වොන වනම් තමන්ගේ ක්‍රීඩා කවුශල්ල දියුණු කර ගැනීමේ හැකියාව තියෙනවා තරඟ විභාගවලට මූුණ දීමේ ශක්තිය තියනවා. ඔබගේ දෙවුණ උදෙසා අලුත් අලුත් නව නිපැයුම්වලට නව උත්පාදනවලට ශක්තිය ධෛරය ගොඩනගා ගැනීමේ හැකියාව පවති නෝ. එම නිසා ඔබට පුළුවන්. ්‍රාවිග්‍රහයා ධනුරාශයේ සම්පාප්ත වන මේ මාසය තුළම සාර්ථක ප්‍රතිඵල ඇතිකර ගැන්නෙන්. ඒ නිසා ඔබට තමන්ගේ එක පැත් අදදියුණු වෙනකොට අනිත් පැත්තා සාර්ථක වන්න පුළුවන්. ඒකට හේතුව ආර්ථික තත්ත්වයේ ගැටළුමත් වෙන්න හැකියාව තියෙනවා ඒ නිසා මේ කාලේ මධ්‍යස්ත ප ලබා දෙන කාලසීමාව. මධ්‍ය ප්‍රතිඵල දෙන නිසා, ඔබට සිදුවෙනවා තව තවත් උත්සක වෙලා උත්සාහයෙන් දෛරයෙන් වැඩ කටයුතු කරන්න. ඒ නිසා මේ ඉදිරියේදී සිදුවන රවිග්‍රහයාගේ දනුරාසිගත්තවීම තුළ විශේෂයෙන් ප්‍රතිඵල මධ්‍ය බව පෙන්වල දෙන්න පුළුවන්කම තියෙනවා. රුච්චික ලගනය. රච්චික ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ. රවිග්‍රහයා ගෝචරයෙන්, දනුරාශීගතවීම සිදුවන්නේ දෙවැන්නට දෙවැන්න ධනස්ථානය. තමන්ගේ දනලාභ උපයාගැනීමේ හැකියාව තියෙනවා. අපි හැමතිස්සෙම බැලුවපොත් මේ උච්චි කලගනයට සුභඵල ඇතිකරවන කාල සීමාව තමයි මේ ඉදිරි කාල සීමාව තුළම පවතින්නේ. ඒකට හැමග්‍රහයකුගේම සහයෝගය ලැබිලතිනවා. එම නිසා උච්චි කලග්නයෙන් නඋපන් න්නොබගේ ග්‍රහචාරය, විශේෂයෙන් ප්‍රබලනං ඔබට ඔබගේ තියෙන සියල්ලුම ගැටළු, ආර්ථික ගැටලු, කායික ගැටලු මානසික ගැටළු, නිරාකරණය කරගෙන සාර්ථක ප්‍රතිඵල ඇතිකරගෙන තව තවත් තමන්ගේ ඉතා හොඳින් ගමන්කිරීමට ප්‍රතිඵල උදදාකරවන කාලසීමාවක් තමයි දිරේදී ගොඩනැගිලතින්. ඒක නිසා ධනලාභ විශේෂයෙන් පවති නෝබට භූමිලාබ නොසිතූ. දිසි ධනලාබ වගේ දේවල්වල ලැබීම තියෙන කාල සීමාවක් ඉදිරියේදී උදාවෙන්. ඒ සඳහා ඔබට පුළුවන් තමන්ගේ කටයුතු සාර්ථකායුරුවෙන් සිදු කරලා තමන්ට අවශ්‍ය පරිදි තමන්ගේ ශක්තිීන් ගොඩනගාගෙන ධනය පිළිබඳ සැලකිලිමත් වෙන්න. විශේසෙන් ්‍රවි බලවත්නම් උච්චහෝසව ශේෂත්‍ර හෝ තත්වයක පවතිනවානම්, සේත් නැත්තං ඔබගේ කේන්ද්‍රයේ රවි කියන ග්‍රහයා ප්‍රබලතම ග්‍රහයා නම් ඔබට පුළුවන් තවතවත් දියුණුවේ මේ මාර්ග උදාකරගෙන ධනය තමන්ගේ දියුණුවට යොදාගන්න දනුල්න දනුලग्්නයෙන් උපන් ඔබගේ ගෝචරකේන්ද්‍රේ රවිග්‍රහයා සම්ප්‍රාපති සිදුවන්නේ ඔබගේ ලග්නයට තම රාශසි ගතවීම මේ කාලසීමාවේ රවි මිට්‍ර එත වඩ තමන්ගේ දියුණුව සඳහා තමන්ගේ පෞර්ෂය වඩා වර්ධනය කර ගැනීම සඳහා සුදුසුම සුබම කාලසීමාවක්. දියුණු ජීවිතයක් දියුණු සරල ජීවිතයක් ගත කිරීමේ හැකියාව තියෙන කාලසීමාවක්. ඔබට රවිග්‍රහයා උඹගේ කේන්්‍රේ ප්‍රබලතම ග්‍රහයානම් බලවත්ම ග්‍රහයා නම් තවතාවත් ්‍රවි ග්‍රයා වෙනුවෙන් වතාවත් පුදසත්කාර කර පුළුවන්කම තියෙනවා තවතවත් ඔබගේ කටයුතු සාර්ථක කරගෙන ඉදිරි ගමන ගමන් කිරීමට. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් අයගේ ගෝචරකේන්ද්‍රයේ රවිග්‍රහයා ගමන් කරන්නේ දොළොස්වන්නේ. දොළොස්වන්න හානි වියදක් වැය ආදිය පෙන්නුම් කරන හැබැයි විශේෂයෙන් ඔබ විදේශගතවීමට බලාපොරොත්තු වෙන අයෙක්නං. විද විදේශ හිමිකම් වි ආදායම් උපයන කෙනෙක් නං. ඔබට සාර්ථක දිවියක් ගත කර ගැනීමට සාර්ථක ප්‍රතිඵල ඇතිකර ගැනීමට හැකියාව පවතින කාලවකවානුව කිදිරිේදි ගොඩ නැගෙන. විශ සැලකිලිමත්වියෙන්න ඕන කාරණය නම්, විදේශගත වීම වෙනුවෙන් හසුවීම් වලට ලක්වීමට ඉඩකඩ තියනවා. ප්‍රමාද දෝස ඇතිවීමට ඉඩකඩ තියෙනවා. ඒ නිසා විදේශගමන සම්බන්ධ සැලකිලිමත්ව කටයුතු කරනවනම් වඩාත්ම සුදුසේ ඒක නිසා ඔබට සිදුවෙනවා විශේෂෙන් දනය වෙනත් අවස්ථාවන්ට ඒ කියන්නේ තමන්ගේ විශේෂ අවස්ථා නොහිතා සිදුවන. අවස්ථාවෙනුවේ වැය කිරීමට සිදුවන කාලයක් ඉදිරියේදී ගොඩනැගෙන ප්‍රවේසමෙන් කටයුතු කරන්න. කුම්ඹලග්නය. කුම්ඹ ලග්නෙන් උපන් ඔබගේ ගෝචරගමනින් රවිග්‍රහයා මෙවර සම්ප්‍රාත්තිය සිදුවන්නේ එකොලොස් වෙන්නට. එකොලොස් වැන්න ඔබගේ අයස්ථානය ලැබීමේ ස්ථානය. විශේෂයෙන් තමන්ගේ ධනය මනා කළමනාකාරිීත්වයකින්. පවත්වා ගැනීම රඳවා ගැනීම ස්තීර තැම්පතුවක් සකසා ගැනීම ආදී කටයුතුවලට සුදුසුම කාලයක් ඔබ බලාපොරොත්වෙන වනන් ඔබගේ ධනය තමන්ගේ ස්තීධ වඩාවර්ධනය කරගන්න ඔන්න මේ කාලේ හොඳම සුදුසුම කාල සීමාවක් බව පෙන්වා දෙන්න ඕනේ මොකද ලැබීමේ බාගේ ආදායම වර්ධනය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා ඔබට පුළුවන්කම තියෙනවා. ඔබ කුම්ඹ ලග්නයෙන් උපන් අයෙක් නම් ඔබගේ කේන්ද්‍රයේ රවිග්‍රහයා බලවත්නම් ශ්‍රවිවෙනුවෙන් වතාවත් කර තමන්ගේ ලැබීමේ ශක්තින් තවතවත් වර්ධනය කර ගැනීමේ හැකියාව පවතිනෝ. මීන මීන ලග්නයෙන් උපන් ඔබගේ, ගෝචන කේන්ද්‍රයේ රවිග්‍රහයාගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ දසවැන්නට. විශේෂයෙන් රැකයා සම්බන්ධය පෙන්වල් දෙන ස්ථානය. රජේරැකයා සුබ පල ඇතිකරවනවා තනතුරු රැකයාලාබ දියවුණු කකිරීමවාගේ දේවල්ලල කරුණු හොඳින් පෙන්වල් දෙන කාලයක් ඒක නිසා ඔබ තනතුරු දැරීමේදී බලාපොරොත්වෙනවන තව තවත් තුරසත්තානතුරු වලින් ප්‍රතිලාබ ලබන්න ඔන්න ඔබට සුදුසුම කාලසීමාවක්. ඔබ රැකියාවක් බලාපොරොත්වෙනයෙක් නං ඔන්න රැකයාා සම්බන්ධයෙන් ස්ථීරතා ගොඩ නගා ගැනීමේ හැකියාව පවතින කාලැසීමාවක්. ඒ නිසා ඔබගේ ජීවිතයට රියුණුව ඇතිකරගැනීමට මෙන්න මේ කාලය තුළ ඔබගේ සියලුම කටයුතු සාර්ථකකව ගැනීමට ප්‍රතිඵල උදාකරවන කාලයක් ඉදිරියේදී. ග දනුරාසි ගතවීමත් සමඟ සිදුවෙනුව බව පෙන්නල දෙන්න පුළුවන්. අපි ඔබට මෙතෙක් ා ලග්න දොලහට අනුව රවිග්‍රහයාගේ සම්ප්‍රාප්තිය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කළේ මේ තොරතුරු සියල්ල තමන්ගේ, කේන්ද්‍රයේ අනුව පොදුවේ ඇතිවන පලාපල මිසා එකනෙක්කෙනාට සීයට සීයක්ම සාර්ථක ප්‍රතිඵල දෙන තොරතුරු නෙමෙයි. ඒක නිසා ඔබට ඔබගේ කේන්ද්‍ර පරීක්‍ෂා කරලා බලල ඔබට කෙසේ මේ කාලය බලපෑම් සිදුවෙනවාද කියන එක පැහැදිලි කර ගන්නවනම් වඩාත්ම සුදුසයි. අපි ඉදිරියේදත් මෙවැනිම වැඩසටහන් තුළින් ඔබත් සමඟ විශ්ව පන්සර YouTubeබ් නාලිකාව හරහා එකතු වෙනවා එතෙක් ඔබට සුබ දවසා.